දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී පෙර රජ දවස සහලින් ස්වයං පෝෂිත වූ දේශයක අභිමානය යලිත් සිරිලකට කැන්දෙන නොනවතින ගමනක ඇරඹුම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන උපන් දේශයට ණය නැති ගොවි රජතරුවන් ගැන කතා කරන හෝරාව සුභාරතී සුභාරතී සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 7ට ස්වදේශීය සේවයෙන් සජීවීව රට යලි බත බුලතින් අස්වද්දන දේශයකට සාතර අනුග්‍රහය කෘෂිකර්ම මාත්‍යංශයෙන් අයිපුවන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් බ්‍රහස්පතින්දා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුභාරතී සංවාද මණ්ඩපයෙන්. සම්බන්ධතා මැදිරියේ සිට මට ඇරයුම් කළ සුභාෂිනී උත්පලවන්න බොහොම ස්තුතියි ඔබට. ඔබ කිව්ව විදිහටම කෘෂිකර්ම මාත්‍යංශයේ සාදර අනුග්‍රහයෙනුයි බ්‍රහස්පතින්දා සුභාරතී ඔබ වෙත අප හැමදාමත් ගෙනෙන්නේ. අද අප සාකච්ඡා කරන්නේ වර්තමාන පොහොර සහනාධාරයේ ක්‍රියාත්මක කිරීම හා වගහානි සම්බන්ධයෙන් කෘෂි රක්ෂණය ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ ඔබ දන්නා මේ වන විටත් වගා සංග්‍රාමයේ 2018-2020 සමගාමීව එක්වෙමු නැගිටුමු අටුකොටු පුරෝමු කියන තේමාව යටතේ තමයි කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ මේ වැඩසටහන් රාශියක් දිවයින පුරාම ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දන්නා අප මේ පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කළා බ්‍රහස්පතින්දා සුභාරතී සංවාද මණ්ඩපෙන්. අද දවසේදී මේ මාතෘකාවට අදාළව ජාතික පොහොර ලේකම් කාර්යාලයේත් ඒ වගේම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙක්ම සුභාරතී සංවාද මණ්ඩපයට ඒකරාශි වෙලා සිටිනවා. මුලින්ම මම හඳුන්වා දෙන්නට කැමති ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිළිබඳව එහි අධ්‍යක්ෂ ජී.ඒ. පුෂ්පකුමාර මහතා අපිත් එක්ක රැඳී සිටිනවා. ඒත් එක්කම අපිත් එක්ක මහේෂ් කරුණාරත්න මහතා රැඳී සිටිනවා සහකාර අධ්‍යක්ෂතුමන්. ඒත් එක්කම සහකාර අධ්‍යක්ෂ සිසිර විජේසුන්දර මහතා අපිත් එක්ක රැඳී සිටිනවා මේ කතාබහට ජාතික පොහොර ලේකම් කාර්යාලය නියෝජනය කරමින්. ඒත් එක්කම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වගාහානි සම්බන්ධයෙන් ඔවුන්ගේ දායකත්වය කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ කියලා. ඒ සඳහා සහභාගී වෙනවා අධ්‍යක්ෂ මෙහෙයුම් ගාමිණී අමරතුංග මහතාත්, ඒ වගේම සහකාර අධ්‍යක්ෂ රක්ෂණ නිල් ඒකනායක මහතාත්, ඒත් එක්කම ආයුෂා සමරකෝන් මහත්මිය රැඳී සිටිනවා සංවර්ධන නිලධාරී සැලසුම්. ඉතින් මේ හැම දෙනාත් එක්කම අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන පොහොර සහනාධාරයේ ක්‍රියාත්මක කිරීම වගේම වගහානි සම්බන්ධයෙන් කෘෂි රක්ෂණය ලබා දීමේ ක්‍රමවේදය කොහොමද කියලා. ඉතින් මුලින්ම අවධානය යොමු කරන්නට කැමති පොහොර ගැන කතා බහ කරන්නට කලින් මේ කොහොමද ගොවි රක්ෂණය පිළිබඳව ඒ සඳහා අප කතාබහට මුලින්ම ඒකරාශි කරගන්නවා අධ්‍යක්ෂ මෙහෙයුම් ගාමිණී අමරතුංග මහතා. ඔබතුමාට සුබ උදෑසනක්. සුබ උදෑසනක් සුජාතා. ඔව්, අවධානය යොමු කරන්නට කැමති දැන් අපේ ගොවීන් රක්ෂණ ක්‍රමවේදයන්ට සම්බන්ධ කිරීමේදී මේ ගොවීන් ඔබේ ආයතනයට කොහොමද මුලින්ම සම්බන්ධ වුණේ? ඇත්තෙන්ම සුජාතා, මං හිතන්නේ අද ඉතාමත්ම කාලීන මාතෘකාවක් වෙනදා වගේම සුභාරතිය ගෙන එන්නේ. ඔය ජනතාවට ඉතාමත්ම මං හිතන්නේ වැදගත්ම සාකච්ඡාවක් වෙයි අද දිනය. ඔබ මතක් කරා වගේ කෘෂිකර්ම රක්ෂණ යෝජනා ක්‍රමය නැත්තම් කෘෂිකාර්මික රක්ෂණය කියන එක අපිට දැන් දීර්ඝ කාලයක සිටන් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. 1973 වසරේ තමයි මේ රක්ෂණ කටයුතු පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් අවධානම් කල්පනා කරන ක්‍රමවේදයක් විදිහට රක්ෂණය කියන එක ලංකාවට හඳුන්වලා දෙන්නේ. මොකද ඒ කාලේ වෙනකොට පැවතිච්ච දේශීය නිෂ්පාදන දිරිගැන්වීමේ වගා සංග්‍රාම වැඩසටහනක් එක්ක ගොවි ජනතාවට යම්සි සුරක්ෂිත භාවයක් අවශ්‍ය වුණා. ඒ වගා කටයුතු නිරත වෙලා ඉන්නකොට ඒ අයගේ යම්සි වගාවක් පාළු වෙච්ච වෙලාවක ඒ අයට යම්සි ආරක්ෂාවක් ලබා දෙන්න. මොකද නැත්තම් ගොවි ජනතාව වගාවෙන් ඈත් වෙලා කෘෂිකර්මන්තෙන් ඈත් වෙන තත්ත්වයක් තිබුණා. නැත්නම් ඒ වගා සංග්‍රාම වැඩසටහන් වලදී ගොවි ජනතාව රඳවා ගැනීම ඉතාමත් වැදගත් වුණා. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ගොවි ජනතාව මෑත කාලයේ වැඩි වශයෙන්ම මූල්‍ය ආයතනයක නැත්නම් නවගාන අය ලබාගෙන තමන් කටයුතු වැඩි දියුණු කරන්න විශාල නැඹුරුවක් ඇති වුණා. එතකොට ඒ ණය දීමේදී බැංකුවලටත් යම් මුල් ස්ථාවරයක් අවශ්‍ය වුණා. නැත්නම් ඒ පිළිබඳ ණය සුරකුමක් අවශ්‍ය වුණා. ඒ නිසා ඒ අවස්ථාවවලදීත් ඒ ණය සුරකුම නැත්නම් එයාගේ පාළුවක් වෙච්ච වෙලාවක ණය ගෙවා ගැනීමට අපහසුතාවට පත් වෙන එක වළක්වා ගන්න
දෙන්න තිබිච්ච එකම අපිට දන්නවා අපි ස්වභාවික විපත් කියන එක අපිට වළක්වා ගන්න බෑ. නමුත් ඒ වගේ අවස්ථාවකදී ගොවියාට දරා ගන්න බැරි පාඩුවක් වුණාම ණය ගෙවා ගන්න බෑ. ඒතකොට ණයකරුවෙක් වෙනවා. බැංකුවටත් මූල්‍ය ස්ථාවරදී ගැටලු ඇති වෙනවා. ඒ දෙකම විසඳුමක් විදිහට ජාත්‍යන්තර පිළිගත්ත එකම රක්ෂණ යෝජනාවක නැත්නම් අවදානම් කළමනා කරන වැඩපිළිවෙල තමයි වගා රක්ෂණය කියන එක. ඒ නිසා 1973 අංක 27 කියන පාර්ලිමේන්තු පනතෙන් සභාගත කළා. සම්මත වෙලා කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය පිහිට වුණා. මේ රටේ කෘෂිකර්ම රක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන්න එදා ඉඳන්ම මේ කටයුතු අඛණ්ඩව කෘෂි රක්ෂණ මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා, ගෝජන සේවත් එක්ක සම්බන්ධ වෙලා, විශේෂයෙන්ම ගෝජන සේවා දෙපාර්තමේන්තුව, ගෝජන සේවා මධ්‍යස්ථාන ඔබතුමිය මතක් කරා වගේ එයට අපිට පහසුකම් සපයන්න අපි සෑම ගෝජන සේවා මධ්‍යස්ථානයකම අපේ නිලධාරීන් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේ ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය අපිට ලැබෙනවා. මෙතෙන්දී ඇත්තම මතක් කරන්න ඕන මේ අපි කෘෂි රක්ෂණ මණ්ඩලය විදිහට මේක ආරම්භ කරන්න ඉස්සෙල්ලා නියම ව්‍යාපෘතියක් විදිහට 1960 ගණන්වල ක්‍රියාත්මක වුණා වගා රක්ෂණ වැඩපිළිවෙලක් ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ. ඒ කියන්නේ ඒ කාලේ ගෝවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තමයි මුලින්ම ලංකාවේ රක්ෂණ කටයුතු නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඒක අත්දැකීමක් අපිට යම්සි ප්‍රමාණයක් තිබුණා. නමුත් ඊට පස්සේ 1973 ස්ථිර විදිහට මේක ක්‍රියාත්මක කරන මේ මණ්ඩලය පිහිටවට පස්සේ එහි ව්‍යාප්ති කටයුතු සඳහා විශාල පිරිසක් අපේ නිලධාරීන් බඳවා ගන්න අපිට අවශ්‍යතාවයක් වුණ නැහැ. ගෝවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමයි එදා ඉඳන්ම අපිට සම්බන්ධ වෙලා ඒ කටයුතු කරේ. ඒ නිසා ඒක පසු කාලේ වගා නිලධාරි මහතුරු දැනට කෘෂිකර්ම පරිශ්‍රණා නිෂ්පාදක සහකාර නිලධාරි මහතුරු ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් අපිට මේ සහාය ලබා දෙනවා. ඔබතුමිය කිව්වා වගේ ඒ ගෝවිජනතාවට ඒ අවශ්‍ය පහසුකම් අපි මේ නිලධාරී මගින් ගම්මට්ටමේ ඔවුන්ගේ නිවසට නැත්තම් ගමටම අරන් ගිහින් තියෙනවා. ඒ හැම අවස්ථාවකම අපි දැනුවත් කළා. ඒ නිලධාරී මගින් ඒ අයට මේ රක්ෂණ වලට සම්බන්ධ වෙන අවස්ථාව ලබා දෙමින් පවතිනවා. ඔව්, අප දන්නවා මේ වන විටත් මේ පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 138කට බලපෑම් එල්ල වී ඇති බව තමයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉතින් ඔබ හිතනවා ඇති මේ තොරතුරුත් එක්ක අපි ඇයි අද දවසේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ කියලා. කොහොම වුණත් අප ඒ පිළිබඳවත් ඉදිරියේදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ වගහානි සම්බන්ධයෙන් කෘෂි රක්ෂණය ලබා දීමේ ක්‍රමවේදයේදී මේ ස්වභාවික හේතුන්, ඒ වගේම නියගෙන් අප දන්නා ඒකම ගං වතුර තත්ත්වය මෙවැනි තත්ත්වයන් එක්ක ඒත් එක්කම සතුන් ගින්නන හානි නිසා තමයි අපේ ගොවි මහත්තුරුන්ගේ වගා කටයුතු වලට බොහෝ සෙයින් අලාභ හානි සිද්ධ වෙන්නේ. ඉතින් මේවා පිළිබඳවත් අවධානය යොමු කරමින් තමයි මේ වගා රක්ෂණය ලබා දෙන්නට ජාතික අප දන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරන්නේ. දැන් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති දැන් මේ තත්ත්වයන් එක්ක වර්තමාන තත්ත්වය කොහොමද ඔබතුමා විග්‍රහ කරන්නේ? ඔව් සුජාත, ඇත්තම හොඳ අවස්ථාවක් අරුබුතිම කිව්වා වගේ මේ වන විටත් අපේ සමහර දිස්ත්‍රික්කවල මේ වගා කටයුතු විශාල වශයෙන් හාඩුවීම් පවතින අවස්ථා. මම එකයි කිව්වේ හැමදාම සුභාරතිය කාලීන අවස්ථාවක් මුල් කරගන්නවා කියන එක. මම හිතන්නේ ඉතාමත් හොඳ මාතෘකාව මේ අවස්ථාවේ ගොජනතාවට පොහොර අවශ්‍ය වෙන වෙලාව, ඒ වගේම රක්ෂණය අවශ්‍ය වෙන වෙලාවක තමයි මේ ගොජනතාවට කතා කරන්නේ. මම හිතන්නේ ඉතා හොඳම අවස්ථාවක්. ඒ වගේම තමයි අපිටත් හොඳම අවස්ථාවක් වෙනවා. අපි දිස්ත්‍රික්කවන්තත් වෙන්න අවශ්‍යයි සුභාරතියට. මොකද අපිත් පණිවිඩයක් වෙනවා. මේ වෙනකොට අපි නව රක්ෂණ යෝජනා ක්‍රමයක් විශේෂයෙන්ම සකස් කරමින් පවතින මේ කන්නේ සිට ක්‍රියාත්මක කරන්න. දැන් ඇත්තටම මේ රක්ෂණ ක්‍රමයට කතා කරනකොට අපිට පොහොර එක අපේ මේ නිලධර්මතුත් අපිට ඉතාමත් සහයෝගයකින් අපි වැඩ කරගෙන යන්නේ. මොකද පොහොර සහනාධාරයත් එක්ක තමයි අපේ රක්ෂණ යෝජනා ක්‍රම පහුගිය දවස්වල ක්‍රියාත්මක වුණේ. මුලින්ම පොහොර සහනාධාර වැඩ පිළිවෙල පටන් ගන්න අවස්ථාවේ අපි යෝජනාවක් ඉදිරිපත් කරා, සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරා ඒ පොහොර රක්ෂණයක් ලබා දෙන්න කියලා. මොකද පොහොර ලබා දෙනකොට රජය විශාල මිලියන ගාණක් මම හිතන්නේ මේ මහතුරු මතක් කරයි රජය විශාල වශයෙන් මිලියන ගාණක් වියදම් කරනවා මේ පොහොර සහනාධාර වෙනුවෙන්. ඒක අවශ්‍ය ප්‍රමාණයට යොදවල ඉවරලා ඒක අවශ්‍ය විදියට ඒක කටයුතු කරලා නැතුව ඒක අපතේ ගියොත් එහෙම ඒක රටේ කෘෂිකාර්මික ආර්ථිකයට බලපානවා. ඒ වගේම ගොවි ජනතාවේ පෞද්ගලික ආර්ථික ස්ථාවරී තත්ත්වයටත් ඒක විශාල වශයෙන් බලපෑමක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානය යොමු කළා. අපි සක්කිතා වර්තාවක් ඉදිරිපත් කරා මේ පොහොර ලබා දෙන වගාවන් සියලු දේ රක්ෂණයට සම්බන්ධ කරන්න කියලා. ඒ නිසා මුලින්ම විශේෂයෙන් අපි මතක් කරන්න ඕන අපේ වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරියේදී තමයි මේ පොහොර සහනාධාර වැඩපිළිවෙල පටන් අරගෙන ඒකම කෘෂි රක්ෂණ කටයුතු ඒකට සම්බන්ධ කරේ. ඒ නිසා මුල් අවස්ථාවේ රුපියල් 450ක වාර මුදල් කය කළ පොහොර ලබා දෙන අවස්ථාවේදී පොහොරත් එක්කම ඒ රක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරා. ඊට පස්සේ පරිවර ඇවිල්ලි වල පසුගිය වසර වෙනකොට අපි දැක්කා විශාල වශයෙන් ගෝ ජනතාව ඉල්ලීමක් ආවා මේ වන්දි මුදල් මදි 40,000ක වන්දි මුදලක්වත් අපිට දෙන්න කියන එක. ඒ නිසා පසුගිය වසරේ 2018 අයවැය යෝජනාවට අපි ඉදිරිපත් කරා යෝජනාවක් රුපියල් ගොවියාගෙන සහ රජියත් ඒක දායකත්වයේ ලබා දීලා රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරමු කියලා මේ 40,000 ගොවින්ගේ ඉල්ලීම සලකා බලලා. ඒ නිසා පසුගිය කන්නේ 2018 මහ කන්නේ අපි රුපියල් 675ක් පමණක් ගොවියගෙන් අරගෙන රජය අනිත් රුපියල් 2250ක් විතර 2025ක
ප්‍රමාණයක් රජය දරලා ඒ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරා පසුගිය කන්නේ. නමුත් දැනට අපිට විශාල වශයෙන් තවදුරටත් තිබිච්ච රජයේ සානුකම්පික කටයුතු බිලක සරකා බලලා ගුජ ජනතාව වෙනුවෙන් සලකා අපිට විශාල වශයෙන් මේ ගුජ ජනතාවට විශාල සහනයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත කැබිනට් එකත් නැත්නම් අමාත්‍ය මණ්ඩලයත් ඒ වගේ අයවැය යෝජනාත් ක්‍රියාත්මක කරමින් මේ කන්නේ සිට අපි අපේක්ෂා කරනවා සෑම ගොවියෙකුටම විශේෂයෙන්ම වී බඩේරුඟු සෝයා ලොකුලූණු අර්තාපල් මිරිස් කියන වගාවන් 6 වගා කරන සීලුම වගාවන් වාරික මුදල් ගොවියාගෙන් අය කිරීමෙන් තොරව නොමිලේ රක්ෂණ ක්‍රමයක් රට පුරා ක්‍රියාත්මක කරන්න මේ කන්නේ සිට අපේ මූලික කටයුතු සියල්ල කටයුතු අවසන් කරලා තියෙන්නේ නිල දැනුම් දීම පමණයි කරන්න තියෙන්නේ. මම හිතන අද නැත්තම් හෙට වෙනකොට අපිට බොහෝ දුරට ඒක නිල දැනුම් දීම අමාත්‍යංශ මගින් සියලුම ගෝජන සේවයි අදාළ නිලධාරී වෙත දැනුවත් කරන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් එහෙම අපිට විශේෂ අවස්ථාවක් මේ ගෝජනතාවට ඒ කියන්නේ වාර මුදලක් ගෙවන්න නැතුව තමන් වගා කරන හැම ඒ භෝග 6 හැම එකම දිවයින පුරා ඕනෑම තැනක වගා කරන එකක් නොමිලේ ආරක්ෂණ ආවරණයක් ලැබෙනවා. උංගර යම්පස්සේ හානියක් සිද්ධ වුණොත් අපිට වාර්තා කරාට පස්සේ අපි උපරිම 40,000 දක්වා ඒ වාර මුදල අඳි මුදල ගෙවීමට කටයුතු කරනවා. මෙතන විශේෂම වැදගත්කමක් තියෙනවා මේ වෙනකොට ගොවි ජනතාව මේ කන්නේ ණය අපේක්ෂාවෙන් හිටිනවා. බැංකු සාමාන්‍ය මූල්‍යායතන ණය ලබා දෙන්නේ නැහැ ආරක්ෂණ ආවරණයක් නැතුව. ඒ නිසා අපි ඒ ආරක්ෂණ ආවරණය බැංකු වෙත ලබා දීමේ කටයුතු දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන් මේ පිළිබඳව පසුගිය පුවත්පත් සාකච්ඡාවේදීත් ගෞරවවත්තුමා විශේෂ ප්‍රකාශනයක් කරා මේක ජාතික මට්ටමේ ක්‍රියාත්මක කරන්න අපි ඒකද ඉතා ඉක්මනින් මේ කටයුතු අද හෙටම ආරම්භ කළා. මුළු ජනතාවගේ නැත්නම් කෘෂිකාර්මික ජනතාවගේ සියලුම භෝග ඒ නොමිලේ රක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන ඊට අමතරව බැංකුවලට ණය දෙන්න අවශ්‍ය සුරකුමත් ඒ සමග ක්‍රියාත්මක කරමින් පවතිනවා. මම හිතන ඉතාමත් හොඳ අවස්ථාවක් මේක ගොවි ජනතාවට හොඳ පයුඩයක් වෙයි කියලා මම හිතනවා. ඔව් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මෙහෙම් ගාමිණී අමරතුංග මහතාට අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා සුභාරති සංවාද මණ්ඩපෙන් සමුගෙන යන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු සම්බන්ධයෙන් අදහස් එක්කිරීම පිළිබඳව. නමුත් මේ කතාබහට අපිත් එක්ක රැඳී සිටිනවා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ආයිෂා සමරකෝන් මහත්මිය සංවර්ධන නිලධාරී සැලසුම් ඒත් එක්කම නිල් ඒකනායක මහතා සහකාර අධ්‍යක්ෂ රක්ෂණ මේ දෙබලම අපිත් එක්ක රැඳී සිටිනවා. තවදුරටත් කෘෂි රක්ෂණයේ වගාහානි සම්බන්ධයෙන් ගැන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන්නට අප දැන් අවධානය යොමු කරන්නට කැමති. දැන් අප මේ මුලින් කතා බහ කරන්නට සිටි වර්තමාන පොහොර සහන ආධාරයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැන් මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී අප දන්නවා පසුගිය දිනක නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළා මේ පොහොර සහන ආධාරයේ යළි ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව. අප ඒ කතා බහට මුලින්ම සවන් දෙමු. මේ වන විට යල් කන්නේ වැසි අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. දැන් අපිට ලැබිලා තිබෙන තොරතුරු අනුව සික්ක ගණනාවක ජලාශ ජලයෙන් පිරී පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ජලාශ මේ වන විට ඉල්ලා ඉතිලා තිබෙනවා. ඒ වගේම අනෙකුත් දිස්ත්‍රික්කවලත් බලාපොරොත්තු වුණාට වඩා වැඩි ජල ප්‍රමාණයක් අපේ ජලාශ වලට ලැබිලා තියෙනවා. තවමත් තුරුමැද ප්‍රදේශයේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක ජල අඩුකමක් තිබෙනවා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ වලට ජලය ලැබිලා නැහැ. අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වැඩි කුමුරු ප්‍රමාණයක් මේ කන්නේදී වගා කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසාම පොහොර සැපීමේදී අපි බලාපොරොත්තු වන ඉලක්කයට වඩා වැඩි ප්‍රමාණයක් පොහොර ලබා දිය යුතු වෙනවා. නමුත් අපි උපරිම උත්සාහයක් දරනවා අපේ රජයේ සතු පොහොර සමාගම් දෙක සම්පූර්ණ මේ වීගොවියට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා අඛණ්ඩ වැඩ පිළිලක් ක්‍රියාත්මක කරනවා. විශ්වාස කරනවා මේ කන්නේ 98%ක්ම වීගොවියට පොහොර ලබා දීම සාර්ථක කරගන්න හැකියාව ලැබේ කියලා. අලුත් ක්‍රමවේදයක් අලුතෙන් හඳුන්වා දීමක් නිසා සමාලාත සුළුසුළු තැන්වල අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒවා පිළිබඳවත් අපි තාමත් විමසිල්ලෙන් ඉන්නේ. පොහොර ආනයනය කරන අනිකුත් සමාගම් පොහොර ලබා දීමත් මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. අපි වී ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර සපයන්නේ රජයේ ලක් පොහොර සමාගමත් කොමර්ෂියල් පොහොර සමාගමත් පමණයි. ඒ වගේම අනිකුත් වගාවන්ට අවශ්‍ය පොහොර සැපීම කරන්නේ පෞද්ගලික සමාගම්. ඒ පොහොර සැපීමේදීත් අපි යම් හිඟයක් පිළිබඳව අපිට වාර්තා වුණු නිසා අපි කැබිනට් මණ්ඩලයෙන් අවසරයක් ගත්තා රජයේ පොහොර සමාගම් දෙකටත් එම පොහොර විකිණීමට අවසරය ලබා දෙන්න. වී ගොවියට පොහොර ලැබෙන්නේ රුපියල් 500යි. පසුගිය රජයේ කාලේ ලබා දුන් මුදලටම තමයි පොහොර ලැබෙන්නේ. මේ කාලෙත් 350යි 150ක් එකතු කරලා 500ට දුන්නා. අදත් අපි 500ට දෙනවා. 150
ගන්න අවශ්‍ය නැහැ. ඒක ගොවියා වෙනුවෙන් රජය දාන්න. එකම මිලකට තමයි දැන් අවුරුදු 10කට වැඩි කාලයක් දැන් අඛණ්ඩව ඒ සමවේදයේ තිබුණු සමවේදයේ තමයි මේ වන විටත් වී ගොවියා වෙනුවෙන් කිසිදු පොහොර මිලේ වැඩිවීමක් නැහැ. පොහොර මිල ජාත්‍යන්තර වශයෙන් වැඩි වුණත් අපි මේ මුදලට ලබා දෙනවා. ජාත්‍යන්තර වශයෙන් පොහොර මිල යල් 4000කට එහා මිලකට ගියන් තිබුණා. දැනට තිබෙන තත්ත්වය අපිට අත්‍යවශ්‍යක් වෙන 3250ක් වගේ තමයි පොහොර මිල වාර්තා වෙන්නේ. ඒ පොහොර තමයි අපි රුපියල් 500 බැගින් වී ගොවියා වෙත ලබා දෙන්නේ. ඒත් එක්කම අප දන්නවා මේ හමුවේදී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළ මේ පවතින ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව. ඒ වගේම අනෙකුත් සියලුම අතිරේක භෝග වගා කරන අයට සහ වෙනත් භෝග වගා කරන තේ ගොවිය ඇතුළු ඒ සියලුම කෘෂි කාර්මික කටයුතුලේ දෙන අය වෙනුවෙන් යල් 1500 බැගින් පොහොර ලබා දීම සිද්ධ වෙනවා. එෙහිදී යම් අඩුපාඩු සිදුවෙන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. අපි සොයාගත්තු තොරතුරු අනුව මේ 1500 පොහොර ඊට වඩා වැඩි මුදලට විකිණන බවට අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා අපි තීන්දුව කරා අමාත්‍යාංශය පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරා. මේ සඳහා ගැසට් පත්‍රය නිකුත් වෙනවා. රුපියල් 1500ට වැඩියෙන් ඍජු පොහොර සීම තැනක විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරනවා. එසේ වැඩි මිලට පොහොර විකුණන්නේ නම් ඒ පිළිබඳව අමාත්‍යාංශයත් ඒ වගේ පාරිභෝගික අධිකාරියත් දැනුවත් කරන්න කියන ඉල්ලීම අපි ගොවි ජනතාවගෙන් කරනවා. එසේ පොහොර අලෙවි කරන්නන්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙනවා. ඒක අතිරේකව අපි පොහොර සමාගම් වලින් ඉල්ලීමක් කරනවා. වැඩි මිලට පොහොර අලෙවි කරන්නන්ගේ ඒ නියෝජිත දුර්යන් අවලංගු කිරීමට අවශ්‍ය පියවර ගන්න වෙනත් නියෝජිතයන් පත් කරන්නේ. ඒ වගේම තවත් ජාවාරමක් පිළිබඳව අපිට වාර්තා වෙනවා. ඒ තමයි පොහොර මේ කිලෝ ගාණට ගන්නකොට මේකත් වැඩි මිලට විකුණනවා. සමහර ගොවීන්ට ඕන වෙනවා පොහොර මිතියකට වඩා අඩු ප්‍රමාණයෙන් ඕන අවස්ථාවලදී වැඩි මුදලකට විකුණන අවස්ථා අපිට වාර්තා වෙනවා. ඒකටත් මේ නීතියම අදාළ වෙන බවත් අපි සඳහන් කරන්න ඕන. අල් පාරිභෝගික අධිකාරියට විශේෂයෙන්ම දැනුම් දීමක් කරා මේ පොහොර පිළිබඳව විශේෂ අවධානය යොමු කළේ බැකලීම් දැඩි කරන්න. ක්ෂ පොහොර විකිණීමේදී වැඩි මිලකට විකිණීම. මිශ්‍ර පොහොර කියන්නේ මේ 1500 පොහොර තමයි කලවම් කළා එකට හදන්නේ. ඒ නිසා මේ වර්ග එකතු කරත් එකම ගාණ තමයි වෙන්න ඕන. යම් ශ්‍රමයට යන යම් මුදලක් තියෙන බව ඇත්ත. මේක මුවාවෙන් තුමසේට ඒ මිලක් වැඩි කරලා විකුණනවා. අපි තාම ඒක සඳහා ස්ථිර මිලක් ප්‍රකාශයට පත් කරේ නැහැ. දැන් අපි සියලු තොරතුරු ලබා ගනිමින් පවතිනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම ස්ථිර මිලක් අපි ඉතාමත් ළඟදී ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රජයට තිබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පොහොර ජනතාවට ලබා දෙන්නේ නැහැ කියන එක. ඒක අපි නිශ්චයාකාරව ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක. මේ රසායනික පොහොර ලබා දීමෙන් කාබනික පොහොර යොදා බගා කරන අයට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ අයට අපි බලෙන් මේ රසායනික පොහොර දෙන්න උත්සාහ දරන්නේ නැහැ. අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණාට පසුව අපි මේ කාබනික පොහොර පාවිච්චි කරන සියලුම දෙනා වෙත ගිණුම් වලට මුදල් ලබා දීමේ අටයුත්ත අමාත්‍යාංශය මගින් සිදු කරනවා. මේ අවුරුද්දට අපිට මුදල් වෙන් කළා තියෙන මිලියන 33,000කට ආසන්න ප්‍රමාණයක් පොහොර සානාධාරය සඳහා එන රැසි තත්ත්වය මත එය ප්‍රමාණවත් වෙන එකක් නැහැ. සමහර වෙලාවට එසේ වුවත් අතිරේක මුදල් ලබාගෙන හෝ රෝ ජනතාවට අඛණ්ඩව පොහොර ලබා දීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරනවා. ඒ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. මේ අතරතුරේදී අප දන්නවා විශේෂයෙන්ම මේ වන විට පොහොර සානාධාරයේ ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එතුමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. යොමු වෙන්නට කැමති සිසිර විජේසුන්දර මහතා සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය, ඔබතුමාගෙන් කෙටි ප්‍රශ්න ටිකකට පිළිතුරු ලබා ගන්න කැමති. මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු මාතෘකාත් එක්ක බැලුවහම ඇත්තටම දැන් ගොවි මහත්වරුන් කී දෙනෙකුට පොහොර ලබා දෙන්නට සහනාධාරය ලබා දෙන්නට ඇස්තමේන්තු කළා තිබෙනවද? සුබෝදය සනක් වේවා. මම හිතන්නේ ඊට ප්‍රථමයෙන් පොඩක් මතක් කරන්න ඕනේ, අපි දීර්ඝ කාලයක් නියඟයට මූණ දීලා අවුරුදු 3ක් විතර මූණ දීලා මේ 2018 යලකන්නේ සාර්ථක වැස්සක්. කෙනෙක් පැත්තකින් සමාජීය වශයෙන් ආපදා තත්ත්වයක් තිබුණත් මේක ගොවිතැනට යම් යහපත් පණිවිඩයක් සාර්ථක වැස්සක් ලැබෙමින් තියෙනවා. ඒ අනුව අපි හිතනවා, අපි බලාපොරොත්තු වෙනවා මෑත ඉතිහාසයේ හොඳම යලකන්නයක්, විවගාව සඳහා හොඳම යලකන්නයක් ඉදිරියේදී ලැබෙයි කියලා. ඒ අනුව අපි සූදානම් කරලා තියෙනවා හෙක්ටයාර් 530,000කට. ඒ කියන්නේ මේ දක්වා ඉතිහාසයේ තිබුණ වැඩිම වගාවක් ප්‍රගතිය. 530,000 හෙක්ටයාර් ප්‍රමාණයකට පොහොර ලබා දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සූදානම් අතර අර මුලින් කිව්වා වගේ මේ පොහොර සානාධාර වැඩසටහන සඳහා මිලියන 32.5ක් මිලියන 32,500ක්
රජීව් විසින් වෙන් කරලා තියෙනවා සම්පූර්ණයෙන් පෝරසාන ආධාර වැඩසටහන් මේ වර්ෂයේ ක්‍රියාත්මක කරන්න. එයින් යල මහ කියලා සාමාන්‍යයෙන් බෙදෙනවා. දැන් මේ යල කන්නේ අපි යන්නේ. ඒතර මේ යල කන්නේ තමයි 538000ක හෙක්ටයර්ස් ප්‍රමාණයක් වගා කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එයින් 40% ප්‍රමාණයක් මේ වෙනකොට පොහොර බෙදා හැරලා තියෙනවා. ඉතිරි 60% අපි බලාපොරොත්තුනේ 60% ඒ විදිහටම යයි කියලා. ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වෙනකොට අවශ්‍ය තරම් පොහොර තොග අපේ රාජ්‍ය සමාගම් දෙක සහ පෞද්ගලික ආනයන පොහොර සමාගම් වල තියෙනවා. ඒ වගේ මේවා ගබඩා කරලා ප්‍රාදේශීය වශයෙන් අවශ්‍ය තැන් වලට ගබඩා වලට යවලා ඒ කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා පොහොර බෙදහැරීම සඳහා. ඔව් මහේෂ් කරුණාරත්න මහතා, ඔබතුමාටත් මේ ඍජු ප්‍රශ්නයක් යොමු වෙන්නේ සහකාර අධ්‍යක්ෂතුමන් ජාතික පොහොර ලේකම් කාර්යාලය. දැන් මේ කාරණාත් එක්ක බැලුවහම ගොවි මහතුරුන්ට කොහොමද මේ කියන අපදන පොහොර සහනාධාරයේ කොයි විදිහටද ලබා දෙන්නේ, කොපමණ මුදලකටද ලබා දෙන්නේ? ඔව් සුබදේශනක ඔබතුමීට සහ සියලුම අසන්නන්ට. ඇත්තටම මේ පොහොර සහනාධාර වැඩසටහන වීභෝගය සහ අනිකුත් භෝග කියලා ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සඳහා එතකොට වී වගාව සඳහා ගරු ඇමතුමා ප්‍රකාශ කළ පරිදි රාජ්‍ය පොහොර සමාගම් දෙක, ලංකා පොහොර සමාගමත් කොළඹ කොමර්ෂියල් පොහොර සමාගමත් මගින් ආනයනය කරන වළම් පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝග්‍රෑම් 50 බෑගයක් රුපියල් 500ක මිලකට ලබා දෙනවා. ඊට අමතරව අනෙකුත් භෝග වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා තින්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලය ලියාපදිංචි පෞද්ගලික පොහොර සමාගම 21ක්. මේ 21 දැනට අපි මේ 21 සඳහා සියලුම රටට අවශ්‍ය අනෙකුත් භෝග සඳහා අවශ්‍ය සියලුම පොහොර ආනයන සලක ලබා දීලා දැන් ආනයනය කරමින් පවතිනවා. මේ පොහොර බෙදා හරින්නේ පෞද්ගලික ආයතනවල වෙළඳ නියෝජන මාර්ගයෙන්. ඒතර රුපියල් 1500කට ඍජු පොහොර මිටියක්, යූරියා, TSP, MOP සහ ඇමෝනියම් සල්ෆේට් කියන ඍජු පොහොර වර්ග 4 සඳහා තමයි මේ සහනාධාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ගොවි මහත්මරුන්ට පුළුවන් තමන්ට අවශ්‍ය ඍජු පොහොර මිටියක් පෞද්ගලික ආයතනවලින් රුපියල් 1500ක උපරිම මිලකට ලබා ගන්න. මේ ගරු ඇමතුමා ප්‍රකාශ කළ පරිදිම රුපියල් 1500කට වැඩි වෙන්න බෑ මේ ඍජු පොහොර මිටියක උපරිම මිල. ඒතර සිල්ලරට විකුණනවා නම් අපි තුම කිලෝ 10 15 වගේ විකුණනවා නම් අපි චක්‍රලේඛන එකකුත් කරලා තිනවා අපේ විජේරත්න සර්ගේ අත්සනින් 2018 4 6 වෙනි දින පැහැදිලි උපදෙස් දීලා තිනවා ඒ සිල්ලරට පොහොර විකිණීමේදී කිලෝග්‍රෑම් 50ක බෑගයේ රුපියල් 1500යි ඒ සිල්ලරට විකුණන මිල ඊට අනුපාතික විය යුතුයි කියලා. එතකොට සාමාන්‍යයෙන් 1550 බෙදුවාම රුපියල් 30ක් විතර තමයි කිලෝ එකකට වෙන්නේ. රුපියල් 30කට වැඩිය සිල්ලර විකිණීමේදී කිලෝ එකක මිල වැඩි වෙන්න බෑ. එතකොට ඒ නිර්ණායක මත ඕනෑම ගොවි මහත්මයෙකුට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රහොර ප්‍රමාණය රුපියල් 1500ක ප්‍රමාණයෙන් කිලෝ 50 බෙදලා ඒකට ගණනය කරලා බලන්න පුළුවන් මේ විකුණන මිල හරියද කියලා. එහෙම නොවුනනම් අනිවාර්යයෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පැමිණිලි කරන්න පුළුවන්, පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න පුළුවන්. අපි දැනට ක්‍රියාත්මක කරමින් පවතින අපේ දිස්ත්‍රික් මට්ටමින් ඒ වැඩි මිලට පොහොර අලෙවි කිරීම සම්බන්ධව සොයා බලලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒතර ගරු ඇමතුමා ප්‍රකාශ කළා මෙතෙන්දී සිල්ලර එතකොට මිශ්‍ර පොහොර. දැන් ඍජු පොහොර වලට අමතරව මිශ්‍ර පොහොර වෙළඳ පොලේ බහුල වශයෙන් පවතිනවා. මේ මිශ්‍ර පොහොර යොදන්නේ අර ඍජු පොහොර මිශ්‍ර කරලා තමයි අලෙවි කරන්නේ. මේට අමතර දැන් අපි මෙවර ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රධාන පොහොර වර්ග 4 සඳහා පමණයි සහනාධාර යෝජනා ක්‍රමය. මේට අමතරව තවත් පොහොර වර්ග 7ක් පමණ තියෙනවා මේ මිශ්‍ර පොහොර සඳහා යොදා ගන්න. එතකොට ඒ පොහොර සඳහා සහනාධාර මිල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන මිශ්‍ර පොහොර ප්‍රධාන පොහොර වර්ග 4 සමග අනිකුත් පොහොර වර්ග මිශ්‍ර කිරීමේදී මිලෙහි යම් වෙනසක් සිද්ධ වෙනවා. ඒ මිලේ වෙනස තමයි ඔය උපරිම මිලට මේ දැනට මේ වෙළඳ පොලේ තියෙන්නේ. අපි මුලින්ම හොයලා බැලුවා වෙළඳ පොල අධ්‍යයනය කරලා මේ සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන මුල් කාලයේදී 2000 රුපියල් 2000ට වැඩිය මිශ්‍ර පොහොර වෙළඳ පොලේ තිබුණා. අපි සමාගම් වහාම කැඳවලා කිව්වා අනිවාර්යයෙන්ම මේ රුපියල් 2000ට වඩා අඩු මිලකට මේක විකුණන්න. මොකද අපි දැනට ගණනය කිරීම කරගෙන යනවා ගරු එමතුමා ප්‍රකාශ කළ පරිදි මේ උපරිම සිල්ලරේ මිලක් මිශ්‍ර පොහොර සඳහා නියම කිරීමට මේ වන විට වෙළඳපොලේ අනිවාර්යයෙන්ම රුපියල් 2000ට වඩා අඩුවෙන් 1900 1925 වගේ ප්‍රමාණවලට මිශ්‍ර පොහොර පවතිනවා. නමුත් අපිට පෙනී ගියා ඊටත් වඩා අඩුවට මේ පොහොර මිශ්‍ර පොහොර මිල ගන්න පුළුවන්. ඒ අනුව දැනට ජාතික පොහොර ලේකම් කාර්යාලය ගණනය කිරීමක් කරගෙන යනවා කොපමණ උපරිම මිලකට
මේ මිශ්‍ර පොහොර වෙළඳපොලේ අලිවි කිරීමට තැබිය හැකිද කියලා ඒ ක්‍රියා මාර්ගයත් අපි මම හිතන්නේ ඉදිරි සති දෙක ඇතුළත මිශ්‍ර පොහොර සඳහාත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව්, අපි කොවි මහත්තුරුන් වගාවක් ආරම්භ කරන්නේ හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන. නමුත් අපි දන්නවා මේ ස්වභාවික හේතුන් විශේෂයෙන්ම නියගේ ගම් වතුර වැනි තත්ත්වයන්, ඒ වගේම සතුන් විඳින හානි නිසා ඔවුන්ට යම් ආකාරයකට ඔවුන් අපේක්ෂා කරන අස්වැන්නක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසාම තමයි කෘෂිකර්ම අමාත්‍යංශය සහ මේ අනිකුත් ආයතන එකරාශි වෙලා ගොවි මහත්තුරුන්ගේ මේ වගා පූර්ණය කරන්නට, වගා හානි පූර්ණය කරන්නට කටයුතු කරන්න. අපේ පිළිබඳවත් මුලින්ම සාකච්ඡා කළා, මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්නට කැමැති. මේ ස්වභාවික හේතුන් වගේම අපදන්න මේ සතුන් නිවන හානි පිළිබඳවත් අද දවසේදී ගොවි මහත්තුරුන් වැඩි වශයෙන් සාකච්ඡා වෙනවා. ඔවුන්ට මේ සම්බන්ධයෙන් කළ හැකි ක්‍රියාමාර්ග මොනවද, ඒ සඳහා රජයෙන් ඕගොල්ලෝ ඒ අයට සහනය ලබා දෙන්නේ කොහොමද කියලා ඒ ගැන දැනගන්නට කැමැති නීල් ඒකනායක මහතා, කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ රක්ෂණ, අපි ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති. දැන් ඔබ ආයතනයේ මේ සම්බන්ධයෙන් කොහොමද අවධානය යොමු වෙලා තිබෙන්නේ? අයිබෝන් මැදිරියේ සැඳී සිටින සියලු දෙනාටම, ඒත් එක්කම සුභාරති අසන්නම් වෙනුවෙන් සියලු දෙනාටම අයිබෝන් කියනවා. ඒ අනුව කෘෂිකාර්මික ගෝජන රක්ෂණ මණ්ඩලය වසර 44ක අඛණ්ඩ විශ්වාසනීය සේවාවක් ලබා දීලා තියෙනවා. අපි ඉගෙන ආඩම්බර වෙනවා. වර්තමානයේ දැනට අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි වන්දි නිදහස් කිරීම. ඒ සඳහා අපි සේවාව ලබා ගන්නවා විවිධ වූ ආයතන. ප්‍රධාන වශයෙන් අපිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු මේ සඳහා සහයෝගය ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හරහා වෙනකුත් අනිකුත් ආයතන කළමනාකරණය කරමින් මෙම වගාහානි වන්දි නිදහස් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම මම කියන්න කැමති, පහුගිය කන්න කීපය රටේ තිබුණු දැඩි නියන් තත්ත්වය හේතුවෙන් ගොවීන් බොහොම අසරණතාවයට පත් වුණා. ඒ අනුව අපේ නිෂ්පාදනය අපිට අවමු වුණා, පහළ බැස්සා. ඒ අනුව ඔවුන්ගේ වගාවන් වලින් සිදුවෙන ආර්ථිකමය පාඩු පියවා ගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවදානම් කළමනාකරණ වැඩසටහන යටතේ ඔවුන්ට රක්ෂණය ලබා දුන්නා. ඒ අනුව 2018 අයවැයෙන් අපි නව රක්ෂණ යෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ඒ අනුව අපි වී බඩඉරිඟු, ලොකුලූණු, මිරිස්, සෝයා, අර්තාපල් යන භෝග සඳහා මෙම රක්ෂණය රුපියල් 40,000ක රක්ෂණ ආවරණයක් උපරිමයකට ලබා දීලා රුපියල් 675ක් වැනි ඉතාමත් පොඩි මුදලක් ගොවීන්ගෙන් අය කරගෙන මෙම රක්ෂණය ක්‍රියාත්මක කරලා දැනට වගාවන් හානි වෙච්ච වගාවන් සඳහා වන්දි නිදහස් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ඔබතුමිය යොමු කරපු ප්‍රශ්නය අනුව අපි නියඟය, ගම්බතුර සහ අනිකුත් පලිබෝධ රෝග පලිබෝධ උදුරු සඳහා අපි වනසත්ව ආවරණ ඇතුළු අපි ලබා දෙනවා. ඒ අනුව අපිට දැන් වර්තමානයේ තියෙන වනාලීංගයෙන් ඇතිවෙන තර්ජන සඳහා අපි මෙම රක්ෂණ ආවරණය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව සිදුවන වන සතුන්ගෙන් එල්ලවන වගාවන්ට එල්ලවන තර්ජනය, වගාවන්ට සිදුවන හානිය ගොවීන්ට පියවා ගැනීමේ ක්‍රමවේදයක් විදිහට අපි වර්තමානයේදී නව රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් කරලා තිනවා. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ අවශ්‍ය වෙන ගොවීන් සඳහා අවශ්‍ය වෙන වන්දි, කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන වන්දි මුදලේ ප්‍රතිශතයක් විදිහට ගොවීන් දැනට ණය ලබා ගන්නවා, ආයතන වලින් ණය ලබා ගන්නවා. ඒ සඳහා ප්‍රතිශතයක් විදිහට මුළු රක්ෂිත මුදලෙන් ප්‍රතිශතයක් විදිහට 10.5 සහ 1 වශයෙන් ඔවුන්ගෙන් මේ මුදලට දායක කරගෙන ඔවුන්ගෙන් වාර මුදල් අය කරගෙන අපි රක්ෂණය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඔවුන්ට පහසුකම් සපයලා තියෙනවා. දැනට අනිකුත් වන සතුන්ගෙන් සිදුවන හානි ආවරණය කරගෙන මේ පහසුකම අපි ලබා දීලා තියෙනවා. දැනට මම කියන්න කැමති, දැන් රජයක් විදිහට කෘෂිකාර්මික අවදානම් කළමනාකරණයේදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ඉටුවෙන මෙහෙ බොහොම ප්‍රසන්න මට්ටමක තියෙනවා. ඒ කියන්නේ අපි සුජු දායකත්වයක් සපයනවා රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීම සඳහා. කෘෂිකාර්මිකයාගේ අවදානම අවම කිරීම සඳහා ඔවුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට අපි අතුදව් දෙනවා. ඒ යටතේ රජයේ මූලික කාර්යය වෙනවා වගාව ආරක්ෂා කිරීම සහ අස්වැන්න ආරක්ෂා කිරීම සහ පාරිභෝජනයේදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. මෙතනදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සම්බන්ධ වෙන්නේ අනිකුත් ආයතන හරහා රටේ කළමනාකාරීත්වයේ සිදුවන
සිදුවීම අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතනදී වගාවන් වලට හානි පැමුණාට පස්සේ දැන් පෙර දැන් මට සඳහන් කරන්න පුළුවන් පෙර හානියක් එන්න කලින් කාලිගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනිකුත් අමාත්‍යාංශ එකතු වෙලා ඔවුන් කියනවා දැන් අපේ තියෙනවා පරණ විදිහට අපේ බෙත්ම ක්‍රමය, එතකොට තට්ටුමාරු ක්‍රමය, ඒ වගේ ක්‍රමවේද අනුගමනය කරලා අපිට පුළුවන් බෙත්ම ක්‍රමේදී විශේෂයෙන්ම අවධානම අඩු වෙනවා. ඒ කියන්නේ ජලය අපිට තියෙන ප්‍රමාණය අනුව තමයි මේව කරන්නේ. වගා කාල සටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි වගාවන් සිද්ධ කරන්නේ. ඒ අනුව අපිට පුළුවන් වගාවන්ට ගොවියාට සිදුවෙන හානිය බලපෑම අවම කර ගැනීමේ වැඩසටහනක්. නමුත් මෙතනදී කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මැදිහත් වෙන්නේ වගාවට හානි වුණාට පස්සේ ගොවියා ඒගේ වගාවට හානි වුණාට පස්සේ ඒ හානිය නිසා ඔහුට සිදුවෙන පාඩුව අවම කර ගැනීම සඳහා පිළියමක් විදිහට ඔවුන්ට ඒ අවශ්‍ය මුදල ඒ හානි ඔවුන්ගෙන් ඔවුන්ගේ ආර්ථිකය අස්ථාවරත්වයට පත්වීම වළක්වාගෙන දිගටම කෘෂිකර්මාන්තයේ මෙම කෘෂිකාර්මිකයව රකගෙන ඔවුන්ව දිගටම කෘෂිකර්මාන්තයේ රඳවා ගැනීම අරමුණින් කෘෂිකර්මහා ගෝජන රක්ෂණ මණ්ඩලය අපි සේවාවන් සපයනවා. ඒ කියන්නේ ණය මුදල් වශයෙන් අපි ඔවුන්ට ප්‍රදානයන් ලබා දෙනවා. ඔව්, අපේ කතාබහට එකතු වී සිටිනවා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සංවර්ධන නිලධාරී සැලසුම් ආයේෂා සමරකෝන් මහත්මිය. ඔබතුමියට අප සුබදැසනක් කියලා පිළිගන්නවා. සුබදැසනක්. ඔව්, අපතන අපේ ගොවි මහත්වරුන්ට මේ විදිහට තමන්ගේ වගා හානියක් සිද්ධ වුණාට පස්සේ ඒ අයගේ මේ වගා හානි සම්බන්ධයෙන් ලබා දෙන අපතන ඔවුන්ට යම් ආකාරයකට ඔවුන්ගේ වගාව සම්පූර්ණයෙන්ම හානි සිද්ධ නොවෙන්න පුළුවන් මෙවැනි ආකාරයට විවිධ මට්ටමේ සිටින්නට පුළුවන්. මේවා කොහොමද අප දිවයින පුරාම මේ පිළිබඳව දැන් අප ගණනය කරන්නේ කොයි විදිහට ඒ සඳහා කොහොමද ඔබතුමියලා සැලසුම් සකස් කරන්නේ හැම ගොවි මහත්මයෙක්ම තොරතුරු ඒකරාශී කරගෙන මේ වැඩ පිළිවෙල සිද්ධ කරන්නේ කොහොමද ඔබතුමියලා? ඔව්, අපි මේ මුලින්ම රක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරද්දී හානියක් වුණාම අපි ගොවි මහත්තුරුන්ට අපේ ෂණික අමතුම් අංකයක් ක්‍රියාත්මක වෙනවා 19.18. ඒකට හානි දැනුම් දීම සිදු කරන්න පුළුවන්. ඊට අමතරව දිස්ත්‍රික් කාර්යාල වලින් අපේ වන්දි අයදුම් පත්‍ර නිකුත් කරනු ලබනවා. ඒ වන්දි අයදුම් පත්‍රත් ලබාගෙන ගොවීන්ට දිස්ත්‍රික් කාර්යාල වලට ඒ හානි දැනුම් දීම කරන්න පුළුවන්. ඒ අනුව දිස්ත්‍රික් කාර්යාල හරහා ප්‍රධාන කාර්යාලයට ඒ අයදුම් පත්‍ර ලබා ගන්නවා. එතකොට වන්දි ගන්නේ කිරීම ප්‍රධාන කාර්යාලය දිස්ත්‍රික් කාර්යාලයත් එකට එක්කාසු වෙලා තමයි සිද්ධ කරන්නේ. ඒ දිස්ත්‍රික් වලින් වන්දි ලැබෙන ප්‍රමාණය අනුව ප්‍රධාන කාර්යාලයේ කණ්ඩායම් එකතු වෙලා ඒ දිස්ත්‍රික් කාර්යාලවලට ගිහිල්ලා ජංගම සේවා වගේ ක්‍රියාත්මක කරලා ඒ වන්දි ගණනය කිරීම කටයුතු සිද්ධ කරනු ලබනවා. අපි මේවා ඉතාමත් කඩිනමින් ගොවීන්ට වන්දි නිදහස් කිරීමට කටයුතු කරනවා හැම අවස්ථාවකදීම. ඔව්, දැන් ඔබතුමිය සංවර්ධන නිලධාරී සැලසුම් විදියට තමයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කටයුතු කරන්නේ. දැන් ඔබතුමියට පැවරෙන කාර්යයන් මොනවද මේ පරිශ්‍රයේ තුලදී? ඔබට පැවරෙන කාර්යයන් මොනවද අපේ ගොවි මහත්තුරුන්ට මේ වගාහානි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී? ඔව්, සැලසුම් අංශයේ විදියට අපි දැන් දැනට පවතින වන්දි ගන්නේ කිරීම ක්‍රමවේදයේ රක්ෂණ ක්‍රමවේදයේ යම් යම් ගැටලු පවතිනවා. ඒ කියන්නේ කඩිනම වන්දි නිදහස් කිරීම අපහසුතාව පවතිනවා. ඉතින් අපි නිවැරදි හානි තක්සේරුවකින් පස්සේ නිවැරදිව වන්දි ගන්නේ කරලා කඩිනම වන්දි ගෙවීම ආදී කරුණු අරමුණු කරගනිමින් අප මණ්ඩලයේ මේදී නව රක්ෂණ ක්‍රමවේද පිළිබඳව අවධානය යොමුකරන යොමු වෙලා ඉන්නවා. අන්න ඒ කටයුතු තමයි අපි සැලසුම් අංශය විදිහට කරන්නේ. එතකොට ලෝකයේ කෘෂි රක්ෂණ කටයුතු වල දින අනිකුත් රටවල් ඒ වගේම රක්ෂණ එම රටවල් නව ක්‍රමවේද පාවිච්චි කරනවා. අනේ නව ක්‍රමවේද මොනතරම් දුරට ලංකාවට අනුගත කරගන්න පුළුවන්ද කියන එක අපි මේ වෙද්දි අධ්‍යයනය කරගෙන යනවා. ඒ සදා ගොඩක් වැඩසටහන් වැඩසටහන් කීපයක්ම මේ සැලසුම් අංශය හරහා ක්‍රියාත්මක කරන ලබනවා. අපි එකක් දෙකක් කියමු නේද මේ කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා? ඔව්, මූලික වශයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ලෝක බැංකුවට අනුබද්ධිත ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහාය ඇතිව අපි දර්ශක මත පදනම් වූ රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඒ ව්‍යාපෘතියේ කටයුතු අපි මේ දවස්වල කරගෙන යනවා. එතකොට මේ ව්‍යාපෘති හරහා දැන් දැනට හානි තක්සේරුව කරන්නේ ඇස් මට්ටම් පරීක්ෂාවෙන්.
අනේ අස්මට්ටම් පරීක්ෂාව වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම තමයි මේ ව්‍යාපෘති හරහා සිදු කෙරෙන්නේ. මෙහිදී කාලගුණික සාධක කියන්නේ ගොවින්ගේ වගහානි සිද්ධ වෙන වර්ෂාපතන උෂ්ණත්වය සාපේක්ෂ ආර්ද්‍රතාවය ඒ වගේ ඒ කාලගුණික සාධක මත පදනම් වෙලා ගොඩනගපු දර්ශකයක් භාවිතා කරමින් තමයි අපි හානි තක්සේරුව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම මේ දර්ශකය පදනම් කරගෙන හානි තක්සේරු කරලා වන්දි ගණනය කිරීමේදී වන්දි ගණනය කරන එක දැනට පවතින ක්‍රමවේදයේ වන්දි ගණනය කිරීමක් කරන්නේ කන්නේ අවසානයේදී. නමුත් අපි මේ නව රක්ෂණ ක්‍රමවේදයේදී බලාපොරොත්තු වෙනවා කන්නේ අතරතුර අදියර තුනකදී වන්දි ගණනය කිරීම කරලා ගොවීන්ට වන්දි ලබා දෙන්න. ඉතින් මේ ව්‍යාපෘතියේ නියම ව්‍යාපෘතියේ මූලික අදියර වවුනියා දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා පසුගිය කන්නේදී පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක වුණේ. දෙවැනි අදියර වවුනියා දිස්ත්‍රික්කය සහ තවත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා මේ යල කන්නේ තුළදී. එතකොට මේ ව්‍යාපෘතියේ ලැබෙන ප්‍රතිඵල අනුව අපි මේ ක්‍රමවේද ශ්‍රී ලංකාවේ ගොවීන්ට හඳුන්වා දෙන බලාපොරොත්තු වෙනවා ඉදිරි කන්නවලදී. ඔව් අප දන්නවා අනිකුත් දිස්ත්‍රික්කවල මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නට ඔබතුමියලගේ මේ නියම ව්‍යාපෘතිය තුලින් ලබා ගන්නා දත්ත පදනම් කරගෙන අනිකුත් දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මක කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ නැදී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින්. අද අප සාකච්ඡා කරන්නේ වර්තමාන පොහොර සහනාධාරයේ ක්‍රියාත්මක කිරීම හා වගා හානි සම්බන්ධයෙන් කෘෂි රක්ෂණය ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවයි. පෙර රජ දවස සහලින් ස්වයං පෝෂිත වූ දේශයක අභිමානය යලිත් සිරිලකට කැන්දෙන නොනවතින ගමනක ඇරඹුම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන උපන් දේශයට ණය නැති ගොවි රජදරුවන් ගැන කතා කරන හෝරාව සුභාරති සුභාරති සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 7ට ස්වදේශීය සේවයෙන් සජීවීව රට යලි බත බුලතින් අස්වද්දන දේශයකට සාතර අනුග්‍රහය කෘෂිකර්ම අමාත්‍යංශයෙන්. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා කිව්ව විදිහටම මේ පොහොර සහනාධාරයේ ලබා දීමේදී මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා තමයි මේ පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට නම් කරලා ප්‍රකාශයට පත් කරන්නට යන්නේ. අප සිසිර විජේසුන්දර මහතාගේ අවධානය යොමු කරන්නට කැමැති සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ. දැන් අපේ ගොවි මහත්තුරුන්ට දැන් මේ පොහොර සහනාධාරයේ ලබා දීමේදී ඔවුන්ට අත්‍යවශ්‍ය වෙන වෙලාවට ගිහිල්ලා පොහොර මිලදී ගන්න තමන්ගේ වගාව ආරම්භ කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒක ගොවීන්ට තමන්ගේ පොහොර අවශ්‍යතාවය පොහොර අවශ්‍ය වෙන වේලාවෙම පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ වගේම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි අපි කටයුතු කරනවා. එතෙන්දී ගරු ඇමතිතුමා හැම සතියකම මේ පොහොර වැඩසටහන සම්බන්ධයෙන් සහනාධාර පොහොර බෙදාහැරීම ගෙන්වීම සම්බන්ධයෙන් සියලුම ඊට අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. අපේ ලේකම්තුමා දිනපතාම මේ සම්බන්ධයෙන් අපිව කැඳවලා සාකච්ඡා කරනවා මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තරම මෙතෙන්දී මම කියන්න ඕනේ අපේ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය ගොවි ජනතාවගේ අවශ්‍යතාවය ඕනෑකම පරිදි අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ 2018 අප්‍රේල් 6 වෙනිදා ඉඳන් මුදල් ලබා දීම වෙනුවට ඍජු පොහොර ලබා දීම දක්වා පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වෙද්දී ඔබ දන්නවා ලංකාවේ මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් විතර ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සාමාන්‍යයෙන් වී වගාව විතරක් යලකන්නේකට මං කිව්වා වගේ ලක්ෂ 5000ක් විතර සිද්ධ වෙනවා. ඊට අමතරව අනිකුත් වගාවනුත් ලංකාව පුරාම සිද්ධ වෙනවා. එතකොට ප්‍රතිපත්තියේ ෂණික වෙනස් වීමක් මත අපිට සිද්ධ වුණා සම්පූර්ණයෙන්ම අර මුදල් සහනාධාර දීම නවත්තලා පොහොර සහනාධාර ඍජු පොහොර ලබා දීම වැඩසටහනට යන්න. එතකොට එතෙන්දී පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමකට සිද්ධ වෙන්න වෙනවා. මොකද මිලියනයක් කියන ගොවි ජනතාවට මුළු දිවයිනේ තියෙන දිස්ත්‍රික්ක 25ම එක හා සමානව ඒ අදාළ අලවි නියෝජිතයන් හරහා පොහොර නිසි පරිදි බෙදාහරින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි
පෝර බෙදාහරිනක ඒ වගේ ගුණාත්මය පිළිබඳ දැඩි සැලකිල්ලක් අපිට දක්වන්න වෙනවා. මොකද මේ වගේ මේ විශාල වැසි දේශ ගුණයක් තියෙන විස වැසි තත්ත්වයක් තියෙන පරිසරයකදී මේ පොහොර ආරක්ෂා සහිතව ඒ ප්‍රමිති ආරක්ෂා ක්‍රමින් අදාළ තැන්වලට ගෙනහිල්ලා ජනතාවට ලබා දෙන්න ඕනේ. මේ සියලුම බාධක මැද්ද මේ වෙනකොට ඒ කටයුතු සම්පූර්ණයෙන්ම සැලසුම් කළා තියෙනවා. ගොවීන්ට අවශ්‍ය පරිදි ඕනෑම වෙලාවක තමන්ගේ පොහොර ටික දවසේ පැය 24ක් ඇතුළත ඒ අදාළ ගොවි ජනසේවා මධ්‍යස්ථානයකට නැත්තම් පුද්ගලික වෙළඳ සමාගම අලෙවි නියෝජිතයෙක් ළඟට ගිහිලා පොහොර ලබා ගැනීමට. හැබැයි පහුගිය දවස්වල අපි දන්නවා පොහොර හිඟයක් ගැන නිතරම මැසිවිලි නගනවා. නමුත් ඒක ඇත්තටම කොවි මහත්වරුන්ට මුදල් තිබුණත් ලබා ගන්න තැනක් නැහැ කියලා. ඔව් නැහැ කියන තත්ත්වය කියනවා. ඇත්තටම මෙතන පොහොර රට තුල නොමැති තත්ත්වයක් නෙමෙයි. පොහොර රට තුල තියෙනවා. නමුත් නිසි පරිදි නිසි වේලාවට පොහොර අවශ්‍ය තැනට ලබා ගැනීමේදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ කන්නේකදී පොහොර අවශ්‍යතාවය පැන නගින්නේ කන්නේක් කියන්නේ මාස 3ක් 4ක් ගියත් සති 2ක් 3ක් වගේ කාලයක උපරිම පොහොර ඉල්ලුමක් තියෙනවා. දිවින හැම ප්‍රදේශයකම තියෙනවා මේ ඇස්සත් එක්ක. විශේෂයෙන් මේක තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව නියමිත පරිදි මොකද මේක රජයේ මුදලක්, රජයේ මුදල් කියන්නේ ජනතාවගේ මුදල්. නිසි පරිදි නාස්තියකින් තොරව පොහොර ඒ අවශ්‍ය තැන් වලට ලබා දෙන්න ඕනේ. ඒ අනුව ආරක්ෂා සහිතව ඒ පොහොර අවශ්‍ය තැනට අවශ්‍ය වේලාවට ලබා දීම කිරීම සඳහා රාජ්‍ය පොහොර සමාගම් දෙකේ ප්‍රවාහන ජාලය හරහා ඒ වගේම පුද්ගලික සමාගම් වල අර නියෝජනය හරහා කරගෙන යද්දී යම් යම් අවස්ථාවල අර පොහොර ප්‍රවාහණය මුදු මික කපාට කරන්න බෑ. යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය තමයි විශේෂයෙන්ම ගොවි ජනතාව කියන්නේ ඔන්න දැන් අද පොහොර බලන්න ගන්න ගියම නැහැ කියලා. හැබැයි ඒ ෂණයකින් පොහොර නැති මෙන්න මේ ප්‍රදේශයේ තාවකාලිකව පොහොර නැති ප්‍රශ්නයක් තියෙනවා කියපු ෂණයකින් දැනුම් දුන්නාම සියලුම රාජ්‍ය සමාගම් දෙක ඒ වගේම සියලුම පුද්ගලික සමාගම් සැදී පැහැදී ඉන්නවා. පැය 24ක් ඇතුළු රෑ දවල් නොබලා ඒ තැනට පොහොර ලබා දෙන්න. මම හිතන්නේ මේ වෙනකොට රටේ කිසිම තැනක විශාල පොහොර ගැටලුවක් නැහැ. පොහොර අවශ්‍ය පරිදි රට තුල තියෙනවා. ඒක නියමාකාරී විදිහට බෙදාගෙන යනවා. මේ සඳහා අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමාගේ, අපේ ලේකම්තුමාගේ, අපේ පොහොර අධ්‍යක්ෂතුමාගේ ප්‍රමුඛතාකාරයක් බවට පත් වෙලා මේ කටයුතු කරගෙන යනවා. කෙනෙක් ඉතාම සතුටින් දැනෙන්න දෙන්න ඕනේ. ඔව් ඔව්. මහේෂ් කරුණාරත්න මහතා සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය. දැන් සිසිර විජේසුන්දර මහතා කිව්ව කාරණාවලට අමතරව මේ ගැටලුකාරී තත්ත්වයන් අපදන මේ සැලසුම් කිරීමේදී නිර්මාණය වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයන් මගහරවාගෙන කොහොමද මේ ගොවි ජනතාව වෙතට මේ සහනාධාරිය යළි ලබා දෙන්නට ක්‍රියාත්මක වෙන්නේ? ඔව්, ඔබතුමිය ප්‍රකාශ කළා වගේ අද උදෑසන අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන්විදුලි ගොවි සේවාවේ හිරන් පිරිස් මහත්මයාත් මුණ ගැසුණේලා මට මතක් කළා. කිව්වා මේ මහේෂ් මහත්තයා මේ ගොවි මහතුරු පැමිණිලි කරනවා, ඇත්තටම පොහොර නැහැ කියලා. මේක ඔබතුමියත් යොමු කළ සිසිර මහත්මයාත් මේක ඇති වුණේ ඇත්තටම දැන් මේ ප්‍රතිපත්තිය වෙනස් වුණේ 2018 4 මාසේ 6 වෙනිදා. ඒතර අපි දන්නවා ඒ අප්‍රේල් මාසේ අවුරුදු නිවාඩුව ඒත් එක්කම සති දෙකක විතර කාලයක් විශාල නිවාඩු 50ක් තිබුණා. මේ කාලයේදී මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සමාගම් වලට දැනුවත් කරලා, එතකොට පෞද්ගලික සමාගම් දැනුවත් කරලා මේ පොහොර බෙදා හැරීම මේ සති දෙක ඇතුළත කාලෙදී කාර්යක්ෂම කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රධාන වශයෙන්ම විශේෂයෙන්ම මේ ලොරි රථ ප්‍රවාහනයේදී ගැටලු ඇති වුණා. මොකද මිනිස්සුන් ගක් ඔක්කොම නිවාඩු ගියා. එතකොට ඒ වැඩ කරන ආයතනවල කම්කරුවෝ නිවාඩු ගත්තා. මේ කාලය තුලදී අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍රයේ ඔබතුමාලා සැලසුම් සකස් කරලා තිබුණේ. අපි සියලුම සැලසුම් සකස් කරලා තිබුණේ. නමුත් අර බෙදා හැරීමේ කිසියම් හෝ ගැටලුවක් ඇතුළත් මේ නිවාඩු කාල පරාසය ඇතිවීම නිසා. ඉන් පස්සේ අපි සියලුම අපේ දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගෙන් තොරතුරු ලබා ගත්තා. කොයි ප්‍රදේශවලද පොහොර හිඟතාවයන් වාර්තා වෙනවද වාර්තා වෙන්නේ. ඒක අපි ෂණිකවම කතා කරලා ඒ පොහොර හිඟතාවයන් මගහරින්න සියලුම සමාගම් දැනුවත් කළා. සතිකරපාරක් අමාත්‍යංශර කැඳව ලේකම්තුමා වෙනම කැඳවනවා, ඇමතුමා වෙනම කැඳවනවා. එහෙම නිරතුරුවම සාකච්ඡා කරමින් කිසිම ප්‍රදේශයක මේ වන විට නම් පොහොර හිඟයක් වාර්තා වෙන්නේ නැහැ. සියලුම ඕනම ගොවි මහත්මයෙකුට පුළුවන් තමන්ට අවශ්‍ය නම් ඍජු පොහොර, විශේෂයෙන්ම යූරියා, TSP, MOP,
සහ ඇමොනියම් සල්ෆේට් කියන පොහොර වර්ග ඕනම ස්ථානයකින් රුපියල් 1500 ලබා ගන්න පුළුවන්. ගොවිජන සේවා මධ්‍යස්ථානවලත් ගරු ඇමතුමා ප්‍රකාශ කළ පරිදි ඉදිරි සතිය ඇතුළත මේ රුපියල් 1500 පොහොර සුලභ කිරීමේ ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරලා තිනවා. මම හිතන්නේ මේ කන්නේ දැන් මේ පටන් ගත්ත මොහොතේ සිට කිසිම ගැටලුවක් නැතුව ඕනෑම ගොවි මහත්මයෙකුට පුළුවන් තමන්ට අවශ්‍ය පොහොර පෞද්ගලික ආයතන වලින් සහ පෞද්ගල වෙළඳුන්ගෙන් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් කිසිම ගැටලුවක් නැතුව ලබා ගන්න වී පොහොර රුපියල් 500කටත් අනිකුත් භෝග සඳහා රුපියල් 1500කටත් ඍජු පොහොර කිලෝග්‍රෑම් 50ක බෑගයක්. මේද ඔබ තවත් කාරණයක් මට මතක් කරන්න තියෙනවා. මෙතනදී අපි විශේෂයෙන්ම අපේ ගරු එමතුමා ප්‍රකාශ කළා වගේම අපි ගිය සතියේ වැවිල් කර්මාන්ත අමාත්‍යාංශයේ ගරු නවීන් දිසානායක එමතුමත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. එතෙන්දී තීරණය කළා මේ තේ පොහොර විශේෂයෙන්ම තේ පොහොර විශාල වශයෙන් අවශ්‍ය වෙන කාලයක්. එතනදීත් මේ තේ පොහොරවල මිල සැලකිය යුතු මට්ටමකට ගෙනහල්ලා ඒකට උපරිම මිලක් නියම කළා. ඒ මිල අනුව සියලුම ප්‍රදේශවල කිසිම අඩුවකින් තොරව ඕනෑම පොහොර ප්‍රමාණයක් ලබා ගැනීම හැකියාව ඇති කිරීම සඳහා ලබන සති වෙනකම් මම හිතන්නේ ඒ කටයුතු සම්පූර්ණ වෙයි. මේ වන විට කිසිම ප්‍රදේශයක පොහොර හිඟතාවයක් වාර්තා වෙන්නේ නැහැ. එසේ වාර්තා වෙනවා නම් මම අපේ දයාබර ගොවි මහතුරුන් ඉල්ලන්න කැමතියි. සියලුම දිස්ත්‍රික්ක වල අපේ සහකාර අධ්‍යක්ෂවරු ඉන්නවා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගිහිලා පැමිණිලි කරන්න. අපි සූදානම් ඒ පැමිණිලි ලද විගස රාජ්‍ය පොහොර සමාගම් දෙක හෝ සහ පෞද්ගලික පොහොර සමාගම් 21ක් තිබුණා. මේ 21 හරහා ඒ අවශ්‍ය තැන්වලට පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ අවශ්‍ය පොහොර ප්‍රමාණ සම්පාදනය කරලා ගොවි මහතුරුන්ට නියමිත වේලාවට ඒ පොහොර ගොවි බිමට යෙදවීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔව්, අපතන්වා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින මේ සියලු ආයතන ඒකරාශී වෙලා සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්නේ අපේ ගොවි මහතුරුන්ගේ ගොවි කටයුතු ඒ වගේම අපතන්වා වගා කටයුතු යම් ආකාරයකට සාර්ථක කරලා අපේ මේ ජාතික කෘෂිකර්මයේ නංවන්නට ක්‍රියාත්මක වෙන්නට තමයි මේ සියලු සැලසුම් සකස් කරන්නේ. එහිදී අපතන්වා මේ දැන් වගාහානි සම්බන්ධයෙන් කතා බහ කළාම මේ කෘෂි කට රක්ෂණය ලබා දීමේදී මේ නව ක්‍රමයේ හඳුන්වා දීමේදී ගොවි මහත්තුරුන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ඉතාමත්ම වැදගත් වෙනවා. අප දැනගන්නට කැමති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ රක්ෂණ නීල් ඒකනායක මහතා, දැන් ඇත්තටම ගොවි මහත්තුරුන්ට හිතන්නට පුළුවන් මොනවද මේ අපිට මෙතන මේකෙන් ලැබෙන ප්‍රතිලාභ කියලා. ඔව්, මම පොඩි විග්‍රහයක් එක්කම මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න. ඒකෙහිදී මම අපි විශේෂයෙන්ම ගොවි මහතුන් සමග කලින් කන්නේ ක්‍රියාත්මක කරපු රක්ෂණ ක්‍රමවේදය දැනට එහි වන්දි ගණනයෙන් කටයුතු කරලා වන්දි නිදහස් කිරීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. එතට ගොවි මහතුරුන්ට අපේ ගොවි බිමේදී සිදුවෙන හානිය පියවා ගැනීමට අවස්ථාව සැලසීමේදී අපි 2018 ආයවැය යෝජනා ක්‍රමයට අනුව කලින් තිබුණු රක්ෂණ ක්‍රමවේදවලට පරිබාහිරව ගිපු නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. එහිදී මුලින් අපිට තිබුණේ වී වගාව සම්බන්ධව තමයි අනිවාර්ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරේ. ඊට අමතරව අනිත් භෝග සඳහා සහ කෘෂිකාර්මිකයාගේ නිශ්චල සහ චංචල සියලුම දේපල අපි ආවරණය කිරීමකට ලක් කරනවා. එහිදී පසු සම්පත් රක්ෂණය විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව භෝග වගා රක්ෂණය යටතේ අනිකුත් භෝග, අපනයන භෝග සහ ධාන්‍ය භෝග, එතකොට එළවලු භෝග, ඒ වගේ සියලුම භෝග සඳහා අපි රක්ෂණ ආවරණය ලබා දෙනවා. ඉදී ප්‍රධානම ගැටලුව වුණේ ධාන්‍ය භෝග වගාවේදී වී බඩේරුඟු ලොකුලූණු මිරිස් ධාන්‍ය භෝගත් ඇතුළුව ලොකුලූණු මිරිස් සෝයා අර්ථාපල් කියන වගාවන් තමයි ප්‍රධාන වශයෙන් අපේ ගොවි මහත්තුරු නිරත වන්නේ. එතකොට එම වගාවන් සඳහා රක්ෂණය ක්‍රියාත්මක වුණේ අනිවාර්ය රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ නොවේ. ඊට පස්සේ ගිය කන්නේදී 2018 ආයවැය යෝජනා ක්‍රමය අනුව අපි මෙම වගාවන්, කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීම සහ අපේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ පූර්ණ මැදිහත් වීම යටතේ අපි ක්‍රියාත්මක කරා අනිවාර්ය රක්ෂණ යෝජනා ක්‍රමයේ භෝග වගාවන් මුලින් තිබුණු වී වගාවන්ට වගාවට අමතරව අනිකුත් භෝග වගාවන් පහක් අපි මේ ක්‍රමයේ විදිහට ඇතුළත් කරලා කලින් තිබුණු රක්ෂණය අපි වැඩි මුදලක්, ඒ කියන්නේ රුපියල් 40,000ක මුදලක් ආවරණය කිරීමට ලක් කරලා ඔවුන්ගේ අක්කරේ සඳහා වන්දි මුදල ප්‍රදානය කිරීමට කටයුතු කරා. එහිදී එම ක්‍රමවේදයත්
යනකොට අපි 675ක් වගේ පොඩි මුදලක් තමයි අපි අය කරගත්තේ. සාමාන්‍යයෙන් තාක්ෂණික ඇගීම අනුව රුපියල් 3600ක පමණ මුදලක් රුපියල් 40,000ක ආවරණයක් ලබා දීමට අපිට අය කරගන්න වෙනවා. නමුත් රජයේ වියදමේ 2695ක් මුදල 2925ක මුදලක් රජයෙන් දාගෙන ඉතුරු එක තමයි ගොවි මහතුරු වෙත රුපියල් 675ක රක්ෂණයට යොමු කරේ. නමුත් දැන් මේ කන්නේදී තවත් මේ ගොවියුන් පීඩාවට ලක් වෙලා තියෙන නිසා ඔවුන්ගේ ඒ බරත් රජයේ දරාගෙන ඒ 675ත් රජයේ විසින්ම දායක කරන මුළු 3600ම රජයේ බරපැන විදිහට ලබා දීමේ නොමිලේ ලබා දීමේ රක්ෂණ වැඩපිළිවෙල දැනට සැලසුම් ගතව ක්‍රියාත්මක වෙමින් පවතින. ඔව්, එතකොට ගොවි මහත්තයෙකුට තමන්ගේ වගහානි සම්බන්ධයෙන් කොපමණ ආවරණයක් තිබෙනවද මුදලකට? රුපියල් 40,000ක ආවරණයක් අපි මේ වගාවන් මේ බී බඩේරුඟු ලුකුළුණු මිරිස් සෝයා අර්ථාපල් සඳහා ලබා දෙනවා. ඊට අමතරව ඔවුන් විසින් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණය සඳහා අපි ඒ දිස්ත්‍රික්කවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්ණය කරනවා මේ වගාවන් සඳහා මෙච්චර පිරිවැයක් යනවා. ඒ අනුව බැංකු මගින් හෝ මූල්‍ය ආයතන මගින් ණය නිදහස් කරනවා. ඒ ණය මුදල අපි ආවරණය කිරීමකට ලක් කරනවා මුළු ප්‍රතිශතයක් විදිහට 4.5ක ණය මුදලෙන් 4.5ක වාරික මුදලක් අපි ලබාගෙන ඒ අනුව ගොවීන්ට පහසුකම් සැලසෙනවා අපේ දිස්ත්‍රික්ක කාර්යාලය වලින්, ඊට අමතරව ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින්, ඊට අමතරව අපේ අලෙවි කරන ජාලයක් තියෙනවා ඒ අලෙවි නියෝජිතයන් මගින්, ඊට අමතරව මූල්‍ය ආයතන මගින් අපි දැනුවත් කරලා තියෙනවා. ඒ අය හරහා මෙම රක්ෂණයේ දැනුවත් වෙලා මෙම රක්ෂණය ලබා ගැනීමේ පහසුකම අපි ලබා දීලා තියෙනවා. අපි කෙටි අවධානය යොමු කරන්නට කැමති අයේෂා සමරකෝන් මහත්මිය, සංවර්ධන නිලධාරී සැලසුම්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ. දැන් ඔබතුමිය සඳහන් කළා මේක අපේ නියම ව්‍යාපෘතියක් විදිහට මේ නව රක්ෂණ ක්‍රමවේදයේ වවුනියාව දිස්ත්‍රික්කයේ තුල අත්හදා බලීමට කටයුතු කළා කියලා. දැන් එහෙමනම් කොහොමද මේ දල වශයෙන් සැලසුම් කරලා තිබෙන්නේ මේ ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක වීමට? ඔව්, දැන් වවුනියා දිස්ත්‍රික්කේ අපි දැන් මම කිව්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා පරිශ්‍රණ මට්ටමින්, ඒ අනුව දැන් පවතින ක්‍රමවේදය යටතේත් වන්දි ගණනය කිරීම සිදු කරනවා එම දිස්ත්‍රික්කවලත්. එතකොට ඒ ලැබෙන ප්‍රතිඵල සංසන්දනාත්මකව විශ්ලේෂණය කරලා ඒ අනුව මෙම දර්ශක මත පදනම් වූ රක්ෂණ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ගැලපෙනවද කියන එක බලලා තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. ඊට අමතරව අපි තව නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගන්න බලාපොරොත්තු වෙනවා මෙම අපේ රක්ෂණ කටයුතු හානි තක්සේරු කිරීමේ කටයුතු සඳහා. එෙහිදී චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් හානි තක්සේරු කිරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳ අපි අධ්‍යයනය කරමින් යනවා. ඔබතුමිය කලින් සඳහන් කළා දැන් ක්ෂේත්‍රයට ගිහිල්ලා බලලා තමයි ගොවි මහතුරුන්ගේ හානිය නිර්ණය කරන්න කියලා. දැන් අපට පුළුවන් මේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගන්න. ඒ වෙලාවේ චන්ද්‍රිකා ඡායාරූපාශ්‍රයෙන් හානි තක්සේරු කිරීම සහ හානි තක්සේරු කරලා තියෙන ඒවා විද්‍යාත්මකව තහවුරු කරගන්න එක හැකියාව තියෙනවද කියලා තමයි අපි බලන්නේ. මෙහිදී ඉමි ආයතනයේ ජාත්‍යන්තර ජල කලමනාකරණ ආයතනය සහ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාක්ෂණික සහාය ලබා ගන්න අපි මේ දවස්වල මූලික සාකච්ඡා කටයුතු සිදු කරමින් යනවා. ඉතින් මේ තාක්ෂණික ක්‍රමවේදත් එක්ක අපිට හැකි වේවි ඉතාමත් කඩිනමින් ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු අනාගතයේදී සිදු කරන්න. ඔව්, අප බලාපොරොත්තු වෙනවා ගොවි මහත්තුරුන්ගේ මේ වගාහානි සම්බන්ධයෙන් ඔවුන්ගේ වගා පූර්ණී කිරීම සඳහා අප දැන් ඔවුන්ට රක්ෂණ ක්‍රමවේදයක් ලබා දෙන්නට මේ නව රක්ෂණ ක්‍රමවේදය යටතේ හැකියාව ලැබේවි. ඒ සඳහා ගොවීන් අවධානය යොමු කරලා තමන් මේ පිළිබඳව දැනුවත් වෙලා කටයුතු කරනවා නම් ඔවුන්ටත් හැකියාවක් ලැබෙනවා. තමන්ගේ වගාවක් හානි වුණා නම් ඒ සඳහා යම් රක්ෂණයක් ලබාගෙන නැවත වගාවක් ආරම්භ කරලා හොඳ ආදායමක් ලබා ගන්නට. ඒ සඳහා දැන් අප කටයුතු කිරීමේදී මේ පොහොර ලේකම් කාර්යාලයේ අවධානය යොමු කරන්නට කැමති සිසිර විජේසුන්දර මහතා පොඩි පණිවිඩයක් ලබා දෙන්නට පුළුවන් ගොවි මහතුරුන්ට කෙටියෙන්. ඇත්තටම පොහොර සහනාධාර වැඩසටහන සම්බන්ධයෙන් කියනවනම් යම්කිසි ප්‍රදේශයක යම්කිසි ස්ථානයක තාවකාලික පොහොර අවශ්‍යතාවයේ ප්‍රමාදයක් තියෙනවනම් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පොදු දුරකථන අංකයේ තියෙනවා 0111 288 7447 කියන දුරකථන අංකයට කතා කරලා හෝ ෆැක්ස් පණිවිඩයක් එවන්න. හැබැයි ඒක ගොවිජන සේවා මධ්‍යස්ථාන මාර්ගෙන් එවුවාම අපිට පුළුවන් ක්ෂණිකව
පැය 24ක් ඇතුළත ඒ පොහොර අවශ්‍යතාවය සැපිරීම සඳහා අවශ්‍ය පොහොර සමාගම් දැනුවත් කළා. පොහොර ලබා දීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා අමාත්‍යංශයේ සියලුම නිලධාරීන් ගරුමතුමාගේ මූලිකත්වයෙන් සූදානම් වෙලා ඉන්නවා. මේ කන්නේ රටේ පොහොර අවශ්‍යතාවය නිසි වේලාවට නිසි පරිදි නිසි ස්ථානයට ලබා දීම සඳහා. මහේෂ් කරුණාරත්න මහතා, දැන් තමන්ගේ වැඩක් කියලා දැන් ඔබතුමාලා මේක සැලසුම් කරාට අනික් ආයතනවලත් සහයෝගය අපේක්ෂා කරනවා. අනිවාර්යෙන්ම පොහොර බෙදාහැරීමේ වැඩසටහන, විශේෂයෙන්ම අපි පොහොර ගෙන්වීම යලකන්නේට ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි සැලසුම් කරලා ඒ අවශ්‍යතාවයන් තක්සේරු කරලා පොහොර ගෙන්වීම සිදු කළේ. මේක ඔබතුමී කිව්වා වගේ විශේෂයෙන්ම රාජ්‍ය පොහොර සමාගම් දෙක, ඒ වගේම අපේ ලියාපදිංචි පෞද්ගලික පොහොර සමාගම් 21ක් සියලුම දෙනා එකතු වෙලා තමයි මේක අපේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තනි කාර්තව්‍යයක් නෙවෙයි. එතකොට මේ ගොවියාට නිසි වේලාවට නිසි කාලට අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලැබීමට සැලැස්වීම ගරු ඇමතුමාගේ පටන් ලේකම්තුමාගේ ජාතික පොහොර ලේකම් කාර්යාල අධ්‍යක්ෂකවරයාගේ, එතකොට අපේ තොරේ සියලුම පෞද්ගලික සමාගම් වල ප්‍රධාන කාර්ය මණ්ඩල වල සහ රාජ්‍ය සමාගම්ේ සභාපතිවරු ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල වල ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථයක් කරන මේ සියලුම දෙනා එකතු වෙලා තමයි සාමූහික ප්‍රයත්නයක් වශයෙන් තමයි ගොවි මහත්තුන්ට නියමිත පොහොර ප්‍රමාණය ඉසිකල්ට ලැබෙන්න අපි සැලසුම් කරලා දැනට ක්‍රියාත්මක කරගෙන යන්නේ. නිල් ඒකනායක මහතා, ඔබටත් පණිවිඩයක් ඇති. ඔව්, කුෂිකාර්ම දේශීය කුෂිකර්මාන්තේ අග්‍රගන්‍ය රැකල වශයෙන් කුෂිකර්මා ගුජන් රක්ෂණ මණ්ඩලය අරමුණු කරගෙන කුෂි රක්ෂණය දීපප්තියතු ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කුෂිකාර්මික හා ගුජන් රක්ෂණ මණ්ඩලයේ ගොවීන්ට තියෙන සමහර ප්‍රශ්න ඔවුන්ට යොමු කරන්න පුළුවන් 19.18 අපේ අදිසි දුරකථන අංකය හරහා. ඊට අමතරව ඍජු දුරකථනය 0.11538 4000 ඔස්සේ ඔවුන්ට විමසීම් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ අලවිකරණ ජාලය සහ දීපපියවත ක්‍රියාත්මක කරන දිස්ත්‍රික් මට්ටමේ දින අපේ ඒ ඔෆිස් ඒ අනුව ඒ අපේ ඒ කාර්යාල වලට ගිහිල්ලා ඔවුන්ට ඒ ප්‍රාදේශීය මට්ටමේ ඔවුන්ගේ තොරතුරු දැනගෙන ඒ රක්ෂණ කටයුතු පුහුණු කරගන්න නිසා මම ගොවි මහතුන්ට ආරාධනා කරනවා. ඔව්, එහෙමනම් අපි අද දවසේදී සමුගෙන යනවා සුභාරතී සංවාද මණ්ඩපෙන් අවධානය යොමු කරේ වර්තමාන පොහොර සානාධාරයේ ක්‍රියාත්මක කිරීම හා වගාහානි සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳවයි. මේ කතාබහට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් කරුණාරත්න මහතාත්, එක්කම සහකාර අධ්‍යක්ෂ සිසිර විජේසුන්දර මහතාත් ඒකරාශී වෙලා හිටියා. ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ රක්ෂණ නීල් ඒකනායක මහතාත්, සංවර්ධන නිලධාරී සැලසුම් ආයෂා සමරකෝන් මහත්මිය අතර රැඳී සිටියා. අපි ඔබ දෙපළටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සුභාරතී සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව. ඔව්, අද දවසේදී සුභාරතී සංවාද මණ්ඩපය සම්බන්ධීකරණය කළ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ගුවන් විදුලි කොවිසේවාවේ WL ඉරාන් පීරිස් මහතා, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා රජීව නානායක්කාර, මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. පෙර රජ දවස සහලින් ස්වයං පෝෂිත වූ දේශයක අභිමානය, යලිත් සිරිලකට කැන්දෙන නොනවතින ගමනක ඇරඹුම, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, උපන් දේශයට ණය නැති ගොවි රජදරුවන් ගැන කතා කරන හෝරාව, සුභාරතී සුභාරතී සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 7ට ස්වදේශීය සේවයෙන් සජීවීව රට යලි බත බුලතින් අස්වද්දන දේශයකට සාතර අනුග්‍රහය කෘෂිකර්ම මාත්‍යංශයෙන්.